අද දවස ඇතරම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි සෑහෙන්න ප්‍රමාණයක් මේ පාර්ලිමින්තතුවට විවාද කළ තියෙනවා. මින් ඉදිරියටත් මේ විවාදය තවදොටත් ගෙනියන්න සිදුරා තියන්නේ. මේ විවාද කරත් පරීක්ෂණ කරත් මේ පිළිබඳව සෑහීමට පත්වෙන බැරි නිසා. හැබැයි මේ පාස්කු ප්‍රහාරය ගැන ගොඩක් අය මේ අවස්ථාවේ පාර්ලිමෙන්න්තු තුළ කතා කළ තිබුණට මේ පාස්කු ප්‍රහාරයට පෙර මේ පාස්කු ප්‍රහාරය කියනක 2019 සිදුනාට මේ පාස්කු ප්‍රහාරය පිටිපස්ස ඉන්න කණ්ඩායම් 2005 සිටම මේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාවෙන් හිටියා. අපි දිගින් දිගට මේ පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි කවුරුත් මේක ගැන සීරියස්ලි ගන්නේ නැහැ. ඉතින් දැන් ඊයේ දවසේ අපි දැක්ක නිවුස් එකක් දාලා තියෙනවා 2014 සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව නැවත වාරයක් CID එකෙන් ආය පරීක්ෂණ ආරම්භ කරනවා කියලා. මේ කාත්තාන් කුඩිවල පල්ලියක් ඇතුලේ මුස්ලිම් කණ්ඩායම් දෙකක් අතර සිදුවෙච්ච සිදුවීමක් පිළිබඳව නැවත වාරයක් පරීක්ෂණ ආරම්භ කරනවා කියලා කාත්තාන්කුඩි පොලිසිය පරීක්ෂණ ආරම්භ කරනවා කියලා මේ තමල්වින් කියන පුවත්පතේ ඊයේ පළ වෙලා තියෙනවා. මේක පිටිපස්සේ මේ ප්‍රහාරයේ පිටිපස්සේ මේ ප්‍රහාරයේ මුල් වෙලා තමයි මේ ලංකාව තුළ ට්‍රිපලි ප්ලටූන් කියලා අපි දිගටම කිව්වා. මේ චැනල් ෆෝ නාලිකාවේ ආවේ නිවුස් එකෙත් මේක ආවා. මේ ලංකාව තුළ බුද්ධ්‍යාංශ මගින් මෙහෙවපු ට්‍රිපලි ප්ලටූන්, ට්‍රිපලි කියන්නේ කොන් තුනක්. මේ කොන් තුන කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් බුද්ධ්‍යාංශත් එක්ක සම්බන්ධ නිලධාරීන්ගේ කණ්ඩායමක් මේ රට තුළ 2004-05 ඉඳන් තමයි මේක ආරම්භ කරේ. 2004ට වඩා පහ කිව්වොත් එහෙම සාධාරණයි. මොකද මේ 2004 මේ සිදුවීම සිදුවෙනකොට 2004-2005 මේ සිදුවීම සිදුවෙනකොට මේකට සම්බන්ධලා හිටිය පොලිස් ෆයිස් කියලා පුද්ගලෙක්. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා මේ වෙනතුරත් බ්‍රිතාන්‍යයේ ඉන්නේ. එයා මේ වෙනතුරුත් අපි මේක හැමතැනම ප්‍රකාශ කරලා තියෙනවා. එයා මේ වෙනතුරුත් ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශ නිලධාරියෙක්. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා එයාගේ Facebook හරහා පවා එයාගේ ප්‍රොෆයිල් එක පවා අපි මේක මීට කලිනුත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ පොලිස් ෆයිස් කියන පුද්ගලයා මේ 2004 ඉමානියන් එන්ජංගල් කියලා සංවිධානයක් ආරම්භ කරනවා. මේ සංවිධානය හරහා විශාල ඒ සමාජය තුළ, මේක ඉස්ලාමීය සමාජයවත් මේ මුස්ලිම් සමාජයේ ක්‍රියාකලාපයක් නෙවෙයි, මේක ශ්‍රී ලංකා බුද්ධ්‍යාංශ මෙහෙයුමක්. මේ ඉස්ලාමීය අන්තවාදයක් මේ රට තුළ ඇති කිරීමේ ඉමානීය නෙන්ජංගල් කියන මේ සංවිධානය පටන් ගන්නවා මේ 2005 වගේ 2004 කාලේ. මේ ට්‍රිපලි ප්ලටූන් එකට සම්බන්ධ කට්ටිය තමයි පොලිස් ෆයිස් කියන පුද්ගලයා, ආමි මොහිඩින්, ඛලීල්. මේ තුන්දෙනාම මේ ට්‍රිපලි ප්ලටූන් එකත් එක්ක සම්බන්ධ කට්ටිය. මම දැක්ක අයියා රතනහාමුදුරුවෝත් මේ ආමි මොහිඩින් ගැන යම් දෙයක් කියනවා. මේක අපි මේක ගැන හරියට මේක අවධානය කරගෙන ඉන්න ඕනේ. මොකද මේ කණ්ඩායම් තුනේ ඉන්න පුද්ගලයන්ගෙන් මේ පොලිස් ෆයිස්, ආමි මොහිඩින්, ඛලීල්, මේ ඛලීල් කියන පුද්ගලයා 2005 දෙසැම්බර් මාසේ 25 වෙනිදා කතෝලික දේවස්ථානයක් තුළ වෙඩි තබා ඝාතනය කරන්නට ලක් වූ ජෝසප් පරාජසිංහම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතනයේ හින්න එයා අකියුස්ඩ් කෙනෙක්. ඒකට සම්බන්ධ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසිරේ චන්ද්‍රකාන්තන්, ඒ නඩුවේ සම්බන්ධ වෙච්ච කට්ටිය, ඊට අමතරව ගජන් මාම කෙනෙක්, ඒ වගේම ඛලීල් ප්‍රදීප් මාස්ටර්. මේ ඛලීල් කියන පුද්ගලයා මේ ට්‍රිපලි ප්ලටූන් එක්ක සම්බන්ධ පුද්ගලෙක්. මෙයා මේ ජෝසප් පරාසිංහම්ගේ ඝාතනයට සම්බන්ධලා හිටපු පුද්ගලෙක්. දැන් මෙයාත් මේ වෙනකොට 2005 මේ හිරේගි 2005 මිනිමැරුමට හිරේ ගිහිල්ලා 2020 ගෝඨාභය රජාවන් පස්සේ මෙයාත් දැන් නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. දැන් මේ බුද්ධ්‍යාංශය හා සම්බන්ධ නිලධාරීන්ගේ ක්‍රියාකල මේක සිදුුණේ කෙසේද කියලා කිව්වොත් එහෙම බුද්ධ්‍යාංශයට අවශ්‍ය මිනිමැරුම් දෙකක් තුනක් කරගෙන යන්න මේගොල්ලන් කරන මේ ට්‍රිපලි ප්ලටූන් එකට සම්බන්ධ කට්ටිය කරන අනෙක් මිනිමැරුම් ගැන හොයලා බලන්නේ නැහැ. දැන් අපි මේක ගැන උදාහරණයක් වශයෙන් ගත්තොත් මම දිගින් දිගටම වෙච්ච ඝාතන 100ක් විතර සිදුනාට මට හැම එකක්ම කියන්න වෙලා නැති නිසා මම යම් කිසි ඝාතන පිළිබඳව කියන්නම්. 2006 ජනවාරි මාසේ 31 වෙනිදා වවුනියාවට මඩකලපුවේ ඉඳන් TRO කියන සංවිධානයේ ගියපු කණ්ඩායමක් සුදු වෑන් එකකින් පැහැරගෙන යනවා. දැන් මේ මතක තියාගන්න, ලංකාව තුළ සුදු වෑන් සංකල්පයේ මේ ආරම්භය මේ එන්නේ සුදු වෑන් එකකින් අරන් ගිහිල්ලා. ඒ අවස්ථාවේදී කාන්තාවන් ඇතුළුව ඒ අවස්ථාවේ රේප් කරලා දූෂණයට ලක් වෙලා මිනි මරනවා. මේකේ හිටියා ධනුෂ්කෝඩි ප්‍රේමිණි, ඒකේ කවුන්ටන්ට්, ඒ වගේම තමයි ෂන්මුගනාදන් සුවේන්ද්‍රන්, තම්බිරාදා වසන්තරාජා, කලේ කයිලාය පිල්ලයි රවීන්ද්‍රන්, ඒ ඇතුළු 10 දෙනෙක් මේ TRO කණ්ඩායම. දැන් මේකට විරුද්ධව සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම මේක තියෙනවා, මේ සමාජ මාධ්‍ය තියෙනවා, මේ නිවුස් වලාපය තියෙනවා, මේ තියෙනවා, මේ මම මේ සභාගත කන්නම් කිලක්කින් උරවගලයි කඩති පඩුකලයි සෙයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමයි ෆොටෝ එකයි දාලා තියෙනවා. මේ ඒගොල්ලන්ගේ ෆොටෝ. දැන් මේ වගේ මේ මරණය පිළිබඳව අද වෙනතුරු කිසිම පරීක්ෂණයක් ආරම්භ කරලා නැහැ. මේ TRO එකේ මරපු කට්ටිය මේ 2006. එතනින් එහාට අපි බැලුවොත් එහෙම 2006 වර්ෂයේ දෙසැම්බර් මාසේ 15 වෙනිදා
නැගෙනහිර පලාත් හිටපු වයිස් චාන්සල ඒ රවීන්ද්‍රන් කියන පුද්ගලයා කොළඹ බෞද්ධලෝක මාවතේ පැහැරගෙන ගිහිල්ලා ඝාතනයට ලක් වෙනවා. දැන් මේක මේකට පෙර කරුණාපිල්ලයන් කණ්ඩායම විසින් මේ හිටපු ලෙක්චර් කෙනෙක් බාල සුගුමාරන් කියන ලෙක්චර් කෙනෙක්ව පැහැරගෙන ගිහිල්ලා මෙයාට වයිස් චාන්සලට තනතුරෙන් ඉවත් වෙන්න කියන ඉල්ලීමක් කරනවා. මේ වයිස් චාන්සල තනතුරෙන් ඉවත් නොවන නිසා තමයි මෙන්න මේ කොළඹ බෞද්ධ ලෝක මාවතේ රවීන්ද්‍රන් කියන හිටපු උපකුලපතිව පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරලා දාන්න. ඉතින් දැන් මේ මේක පිළිබඳව අද වෙනතුරු ලංකාව තුළ කිසිදු පරීක්ෂණයක් වෙලා නැහැ. දැන් මේකට ඍජුවම චෝදනා ලක් වෙන්නේ මේ ඉන්නේ රවීන්ද්‍රන් කියන මහත්මයා. මම මේක සභාගත කරන්න මේ ලේඛනයත් මේ රවීන්ද්‍රන් කියන උපකුලපති ලංකාවේ හිටපු යුනිවර්සිටියේ හිටපු උපකුලපති කෙනෙක්. මෙයා පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කිරීම පිළිබඳව මේ වෙනකොට කිසිම පරීක්ෂණයක් නැහැ. එතනින් එහාට අපි ගියොත් එමේ මේ 2005 ඉඳන් අපි 2009 වර්ෂයේ සමා වෙන 2007 වර්ෂයේ සතීෂ් කුමාර් සුන්දර රාස කියලා පුද්ගලෙක් පැහැරගෙන ගිහිල්ලා ඝාතනයට ලක් වෙනවා. දැන් මේ ඔක්කොම මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙන්නේ. මේවා කරේ කවුද? මේවල් පිළිබඳ පරීක්ෂණයක් වෙලා නැහැ. මේවා පිළිබඳ චෝදනාවට ලක් වෙන කට්ටිය අද මේ පාර්ලිමේන්තුවේ තුලත් ඉන්නවා. එතකොට මේ 2007 පැහැරගෙන යන මේ පුද්ගලයාගේ දුව මෙයාගේ දුව පසු කාලෙක 2009 වෙනකොට මේ ඝාතනයට ලක් වෙනවා. ඊට කලින් මම දිනානුකූලව පිළියෙට ගියොත් එම 2009 මාර්තු මාසේ 11 වෙනිදා තිරුකුණාමලේ සෙන්ට් මේරිස් ප්‍රයිමරි ස්කූල් එකේ ඉගෙන ගත්ත වර්ෂා ජූඩ් රෙජී කියන අවුරුදු 6ක දරුවෙක් එක වසර ඉගෙන ගන්න දරුවෙක් රුපියල් 30ක කප්පන් ඉල්ලලා පැහැරගෙන යනවා. දැන් මේ රුපියල් මිලියන 30ක කප්පන් ඉල්ලන් ගිහිල්ලා පැහැරගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ මාර්තු මාසේ 13 වෙනිදා දවස් 2කට 3කට පස්සේ මෙයාගේ බොඩි එක හම්බ වෙන්නේ මෙන්න මේ ආකාරයට මම සභාගත කරන්න මෙන්න මේ ආකාරයට කට අත් ඔක්කොම ගැට ගහලා පොහොර මල්ලක දාලා මෙන්න මේ තියෙන ඒ අවස්ථාවේ පොලිසිය කට්ටිය ගිහිල්ලා බලනවා. මේ ඉතාමත්ම වැදගත් දෙයක්. මම මේකටයි බුද්ධිංශලයි තියෙන සම්බන්ධය මම තව ටිකකින් කියන්නම්. මේ වර්ෂා කියන දැරිය අවුරුදු 6ක මේ දැරිය පැහැරගෙන ගිහිල්ලා මරලා මේ දිනවා මෙන්න මෙහෙම තමයි ගැට ගහලා දාලා තියෙන්නේ. මෙන්න මේ ඉන්නවා පොලිසිය නිලධාරී මහත්වරුන් නීතිය පිළිබඳ සමා වෙන නීතිපතිවරුන් ගිහිල්ලා මේ පොහොර මල්ල බලනවා කානුවක් ගාව තියෙනවා. දැන් මේ වර්ෂා කියන මේ දියණිය අවුරුදු 6යි. එතකොට එක වසර ඉගෙන ගත්ත මේ ළමයාව පැහැරගෙන ගිහිල්ලා මෙන්න මෙහෙම කරලා දාපු එකට ඒකට පිටිපස්සේ හිටියා කියලා ඇරස් කරලා තියෙන කට්ටිය තමයි ඒ බොඩි එක හම්බලා තියෙන ට්‍රින්කෝල සාරදා ස්ට්‍රීට් එකේ මේ සම්බන්ධව ඇරස් කරලා තියෙනවා. TMVP තමිල් මක්කල් විදුලි පුලිය දැනට ඒ පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුත් ඉන්නවා. ඒ සංවිධානයේ මර්වින් කියලා තිරුකුණාමලය දිස්ත්‍රික්කයට බාරව හිටපු පුද්ගලයාව ඇරස් කරනවා. ඊට පස්සේ වරදරාජා ජනාර්තනන් නැත්නම් එයාට ජනා කුමරන් කියලාත් කියනවා සුරං කියලාත් කියනවලු මේ ට්‍රින් තිරුකුණාමලයේ TMVP එකේ උපලේකම් මෙන්න මේ පුද්ගලයන් දෙන්නව ඒ අවස්ථාවේදී පොලිසිය හරහා එයයි නිශාන්තන් සහ රෙජිනෝල්ඩ් වරදරාජා ජනාර්තනන් මර්වින් මේ හතර දෙනාම පොලිසිය මතින් අත්අඩංගුවට ගන්නවා. පොලිසිය මගින් අත්අඩංගුවට ගත්ත මේ හතර දෙනා පිළිබඳව මේ මිනිමැරුම පිළිබඳව වෙන්න වෙලා තියෙන චෝදනා ඒ අවස්ථාවේදී මම මේකේ සම්බන්ධ ඉතා පැහැදිලිව ඔබට බහන් හිටියොත් එහෙම හොයාගන්න පුළුවන්. මේ මරණය සිදු වෙච්ච ගමන් එවකට කරුණා එහෙම නැත්නම් විනායක මූර්ති මුරලිදරන් උප නියෝජ්‍ය අමාත්‍යාධිපති කරුණා එයාගේ මාධ්‍ය ප්‍රකාශක ඉනියා භාරති කියලා තියෙනවා. මේක කරේ පිල්ලයන් ගෲප් එක තමයි කරේ කියලා. එතකොට පිල්ලයන්ගේ මාධ්‍ය ප්‍රකාශකේ අවස්ථාවේදී හොඳට අහගන්න අසාද් මවුලානා දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව channel 4 document එක අරහා මේ පිළිබඳ චෝදනා ලක් කරන මේ අසාද් මවුලානා ඒ අවස්ථාවේ ප්‍රෙස් මීට් එකක් තියලා කියනවා නෑ මේක කරේ කරුණා කියලා. දැන් එතකොට අසාද් මවුලානා මෙතන සම්බන්ධයි. ඊට පස්සේ දවස් කීපයකට පස්සේ මේ හතර දෙනාම ශ්‍රී ලංකා ආණ්ඩුවේ රජේ හමුදාවෙන් බුද්ධයන් සහරහ මේ හතර දෙනාම වෙඩි තියලා මරනවා. මේ හතර දෙනාම ඝාතනය කරනවා. ඒ කියන්නේ මේකට ඍජුවම සම්බන්ධයි කියලා අත්අඩංගුවට ගත්ත හතර දෙනාම පොලිසිය බාරේ නැත්තම් එවකට අත්අඩංගුවට ගත් පුද්ගලයන් හතර දෙනාම මිනිමරුමට ලක් කරනවා. ඒ හතර දෙනාගෙන් එක්කෙනෙක් කියලා දිනවා එයා පලා යාමට උත්සාහ කරද්දී ආව වෙඩි තියලා මැරුවා කියලා. තව එක්කෙනෙක්ව කියලා දිනවා එයා සයිනයිඩ් කාලා මැරුණා කියලා. තව දෙන්නෙක්ට කියලා දිනවා ත්‍රස්තවාදීන් සමග වෙඩි හුමාරකදී මේගොල්ලන් ඝාතනයට ලක් වුණා කියලා. එතකොට මේ කවුද?
පොලිසියේ බාරයේ මේ වර්ෂ ජූ ඩ්‍රෙජි කරුණා කියනවා පිල්ලියන් කරා, කරුණාගේ පාදිලේකම් කියනවා පිල්ලියන් කරා කියලා, පිල්ලියන්ගේ මාදිලේකම් කියනවා කරුණා කරා කියලා. එතකොට මෙන්න මේ හතර දෙනාම පොලිසියේ බාරයේ ජීවිතක්ෂණ පත් වෙනවා. ඔන්න බලන්න ට්‍රිපලි ප්ලටූන් එකේ සම්බන්ධය, ට්‍රිපලි ප්ලටූන් එකේ අවශ්‍යතාවයකට අනුව ට්‍රිපලි ප්ලටූන් එකේ කට්ටිය අවශ්‍ය කට්ටියව ඝාතනයට ලක් කරාම ට්‍රිපලි ප්ලටූන් එකේ ඉන්න සමහර සමාජික කප්පම් ලබා ගන්න දරුවෙක්, අවුරුදු 6ක දරුවෙක් මේ පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපෙක හමුදාවෙන් උදව් කරන එක යටපත් ගන්න. මෙන්න මේ සම්බන්ධය හොඳට බලාගන්න. ඊට පස්සේ මම ඉස්සෙල්ලා කිව්වාගේ 2007 2007 වර්ෂයේ සදීෂ් කුමාර් සඳිරරාස කියලා පුද්ගලෙක් ඝාතනයට පත් වෙනවා. මෙයා ඝාතනයට පත්වීම ගැන මං ගාව වැඩි තොරතුරු නැහැ. හැබැයි අන්නේ ඒ සදීෂ් කුමාර් සඳිරරාස කියන එක්කෙනාගේ දුව දියණිය අවුරුදු 8ක ළමයෙක්. ඒ අවුරුදු 8ක ළමයා 28/4/2009, ඒ කියන්නේ අප්‍රේල් මාසේ 28 වෙනිදා මඩකලපුවේ කෝට්ටේ මුනේ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනගත්ත මේ ළමයාව පැහැරගෙන යනවා ධනුෂ්‍යා සදීෂ් කුමාර්. මේ ධනුෂ්‍යා සදීෂ් කුමාර් කියන ළමයා 8 වසරේ අවුරුදු 8යි 3 වසරේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ මේ ධනුෂ්‍යා සදීෂ් කුමාර් කියන ළමයා හම් වෙනවා මේ ලිඳක. මේ තියෙනවා මේකේ ඡායාරූප, පොලිසිය මහත්තුරුන් ගිහලා මේක ගැන හොයලා බලනවා. මේ දරුවාගේ අම්මලා තාත්තලා අඬනවා. එතකොට මේ පාළු ලිඳක මැයි මාසේ දෙවනිදා 2009 හම් වෙනවා. දැන් මේ ළමයා හම් වෙනවා මැයි මාසේ 2009. එතකොට දැන් මේ ළමයා අවුරුදු 8යි ග්‍රේඩ් 3 ඉගෙන ගන්න. මේ ළමයා පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ රුපියල් මිලියන 30ක්. දැන් කාලෙත මිලියන 30ක් කියන්නේ ලොකුයි. 2009 මිලියන 30ක කප්පම් ඉල්ලලා තමයි පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේ පැහැරගිය පුද්ගලයා ඒගොල්ලන්ව අත්තරංගුවට ගන්න කියලා, මේ ළමයාගේ ඝාතනයට සම්බන්ධ කට්ටිය අත්තරංගුවට ගන්න කියලා මඩ කලපුවේ ස්ටුඩන්ට්ස්ලා 25 දෙනෙක් දවස් 9ක් එක දිගට උද්ඝෝෂණ කරලා තියෙනවා. එක දිගට උද්ඝෝෂණ කරන් පස්සේ අත්තරංගුවට අරන් තියෙනවා දෙන්නෙක්ව. ඒ දෙන්නගේ නම තමයි එක්කෙනෙක්ගේ නම කන්දසාමි සදීෂ් කුමාර්. තව එක්කෙනෙක්ගේ නම තමයි යාට සුනාමි හොරා කියලා කියනවලු TMVP කියන මේ පක්ෂයේ. එතකොට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් හිටියේ. ඒකේ දිව්‍ය සීලන් TMVP පක්ෂයේ බුද්ධිංශ ප්‍රධානියා. දැන් මෙයාව ඇරස් කරනවා. මේ දෙන්න වැඩ කරලා තියෙන කාගයටද කියලා බැලුවොත් එහෙම ආමි ඉන්ටලිජන්ස් එකේ එවකට හිටපු ලෙෆ්ටිනන් කර්නල් නිජාම් මුතාලිබ්. නිජාම් මුතාලිබ්ගේ යටතේ තමයි මේ බුද්ධිංශයේ මඩකලපුවේ හිටපු බුද්ධිංශ ප්‍රධානියා හරි මොන හරි සමාජිකයා මේ නිජාම් මුතාලිබ්ගේ යටතේ තමයි ඒ අවස්ථාවේ මම මේ කියපු දෙන්නම දිව්‍ය සීලන් සහ කන්දසාමි රදීෂ් කුමාර් කියන දෙන්නම වැඩ කරලා තියෙන්නේ. එතකොට මොනවද වෙන්නේ? මේ හතර දෙනාවම මේ ඇරස් කරපු දෙන්නයි අනිත් දෙන්නයි මඩකලපුවේදී හමුදාව විසින් ඒ ඊට මාස කීපයකට පස්සේ ඌරණි නැත්තම් කල්ලියන් කාඩු කියන ප්‍රදේශනේ වෙඩි තබා ඝාතනයට ලක් කරනවා. මෙන්න දෙවනි එක්සැම්පල් එක ට්‍රිපලි ප්ලටූන් එක රජයට අවශ්‍ය මර්ඩර් කරන නිසා, රජයේ කොන්ත්‍රාක් කරන නිසා මේගොල්ලන් මංකොල්ල කනවා, මේගොල්ලන් මංකොල්ල කණේ වලට ඉඩ දෙනවා. ඒකයි මේගොල්ලන් අහුවෙච්ච ගමන් රජයේ මැදිහත් වෙලා ඒගොල්ලන්ගේ මේ කොලේ වහන්න මෙන්න මේ මරණ සියල්ල හංගලා දෙනවා. දැන් මේ මම කියන්නේ මේ වගේ අපිට තව එක්සැම්පල්ස් කියලා නම් කියන්න පුළුවන්. මං හිතන්නේ හවස්වරු වෙනකල් මට දෙන්න පුළුවන් මේක එක්සැම්පල්ස්. මං ගාව තියෙන මේ කොළ ටිකයි මේ ටිකයි කියනවා නම් මේ ඊට අමතරව ඝාතනයට ලක් කරපු කට්ටිය අද ගොඩක් අය කොළඹ හිතන්නේ මාධ්‍යවේදිය කිව්වම ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නෙලිගොඩ විතරයි මේ කණ්ඩායම විසින් ඝාතනය කරේ. අද මේ අසාද් මෞලානා කියන පුද්ගලයා මෙන්න මේකේ මම මීට පෙර කිව්වා අසාද් මේ අර ජූඩ් වර්ෂ රෙජීගේ ඝාතනයේදී පිල්ලයන්ගේ මාධ්‍ය ප්‍රකාශක හැට හිටපු අසාද් මෞලානා කියලා මේක කරුණා කරේ කියලා. දැන් ඒ අසාද් මෞලානා මහපව් කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නලිගොඩ වගේ කට්ටියගේ පිළිබඳ තොරතුරු යආගව තියෙනවා. ඒ ඝාතනය පිළිබඳ තොරතුරු තියෙනවා කියලා. හැබැයි ඊට අමතරව දෙමළ මාධ්‍යවේදියෝ ඝාතනයට ලක් වෙලා තියෙනවා. නඩේසන් කියලා මාධ්‍යවේදියෙක් ලක් වෙලා ඝාතනයට ලක් වෙලා තියෙනවා. තම්බයිය කියලා ප්‍රොෆෙසර් කෙනෙක් ඝාතනයට ලක් වෙලා, මේ කිෂෝර් කියලා තව ස්පෝර්ට්ස් ඔෆිසර් කෙනෙක් ඉතාම දක්ෂෙක් මඩකලපේ ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ඝාතන සියල්ල මේ දෙකම එකහා පැරලල් යන දෙකක්. ඒක පිළිබඳ තව මම එක්සැම්පල්ස් දෙන්නම් ඉස්සරහට. මේ විදිහට කරගෙන යනකොට මේකයි පාස්කු ප්‍රහාරයයි කොහොමද සම්බන්ධ කියලා සමහර අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ කොහොමද සම්බන්ධ? මම කියන්න හොඳ උදාහරණයක්. 2008 පළාත් සභා මැතිවරණයට පෙර, මේ 2019 ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණයට පෙර රට අස්ථාවර වෙලා රට තුළ අස්ථාවර තත්ත්වයක් තුලින් රාජ්‍ය බලයට එන්න ගෝඨාභය රාජපක්ෂට පාස්කු ප්‍රහාරය අවශ්‍ය වුණා වගේ 2008 නැගෙනහිර පළාත් සභාවට පෙරත්
පිල්ලයාන්ට සහ එවකට හිටපු ඒ දිස්ත්‍රික්කයේ ඉන්න දේශපාලඥයන්ට රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටවීමට යම් ක්‍රමයක් අවශ්‍ය වුණා. මේක ටෙස්ටඩ් මඩකලපුවේ ටෙස්ට් කරපු එකක්, නැගෙනහිර පළාතේ ටෙස්ට් කරපු එකක් තමයි මුළු ලංකාව තුළ දියත් කරේ. 2008 ශාන්තන් කියන පුද්ගලෙක්, TMVP කියන මේ පක්ෂයේ සාමාජිකයෙක්, 2008 මහදවල් සපත්තු කඩයක් අස්සේ මුස්ලිම් කියලා පෙන්නන, මුස්ලිම්ද දන්නේ නැහැ, මුස්ලිම් කියලා හඳුන්වන දෙන පුද්ගලයන් දෙදෙනෙක් විසින් මහදවල් වෙඩි තියලා ඝාතනය කරනවා. මේ මහදවල් වෙඩි තියලා ඝාතනය කරන මේ දෙදෙනම, ඒකේ එක්කෙනෙක්ගේ නම හුසෙන්, අනිත් එක්කෙනාගේ නම මම කලින් කියපු පොලිස් ෆයිස්. මේ අර ඉමානියන් එන්ජංගල් කියන එක හදපු එක්කෙනා තමයි පොලිස් ෆයිස්. මම දැන් බ්‍රිතාන්‍යෙ ඉන්නවා කිපු. මෙන්න මේ පොලිස් ෆයිස් කියන එක්කෙනායි හුසෙන් කියන එකයි. මම හුසෙන් ගැන පස්සේ කියන්නම්. මේ පුද්ගලයන් දෙදෙනම තමයි මහදවල් මේ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ වුනේ. Remember you have another 2 more minutes. I will wind up. විනාඩි 18ම ඉවරද? Yeah. එතකොට මේ 2008 මේ ශාන්තන් කියන පුද්ගලයාව මහදවල් ඝාතනය කිරීමෙන් පස්සේ සතියක් කළ ඇතුළත දෙමළ කණ්ඩායමක් ගිහිල්ලා කාතාංකුඩි ඇතුළේ 13ක් මරනවා. මෙන්න මේකෙන් ඇති වුණා රට ඒ කාතාංකුඩි නැගෙනහිර පළාතේ අස්ථාවර තත්ත්වයක් ඇති වුණා. යම් කණ්ඩායමක් කියන මුස්ලිම් අයට ඡන්දෙ දෙන්න ඕනේ, මුස්ලිම් අයගෙන් බේරෙන්න දෙමළෙක් කෙනෙක්ට ඡන්දෙ දෙන්න කියලා දෙමළ කණ්ඩායම කියන මුස්ලිම් අයට ඡන්දෙ දෙනවා තමයි බේරෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක් තුල තමයි මේ 2008 පළාත් සභා ඡන්දෙදී මේ ප්‍රහාරය, මේ ඇටෑක් එක සිදුවෙන්නේ. මේක ප්ලෑන් කරලා කරපු එකක්. මේ පොලිස් ෆයිස් කියන කෙනා ට්‍රිපලි ප්ලටුන් එක්ක සම්බන්ධ පුද්ගලෙක්. එතනින් පස්සේ මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය පිටිබඳ කතා එළියට ආවන් පස්සේ, කතා බහ එළියට ආවන් පස්සේ අපිට විශාල තොරතුරු රාශියක් ආවා. මේ පිල්ලයන් කියන පුද්ගලයාව හිරේ ඉඳලා එයා නිදහස් කරන්න හේතුනේ මොකද? එයා හිරේ ඉඳන් DCC චෙයාර්මන් තනතුරගෙන එයා ආව දිස්ත්‍රික් සම්බන්ධන කමිටු රැස්වීම වලට. මේ අපපතත් හිරේ ඉන්න ගමන් ඇයි බය වුනේ? පිල්ලයන් කට ඇරියොත් එහෙම ඔක්කොම ලැටම ප්‍රශ්නයක් වෙයි කියලා බය වුණා. ඒකයි ආව නිදහස් කරන්න සිදුනේ. ඉතින් ඒ පිළිබඳ 2018 දී අර වවුනදීව වල පොලිසියේ දෙන්නේ ඝාතනය කරපු එක පිළිබඳව රිපෝට් එක, ඉන්ටෙලිජන්ස් හරියට ලියපු රිපෝට් එක පිළිබඳව ඉන්ටෙලිජන්ස් ඔෆිසර් කෙනෙක් මාව එල හම්බුණා. එයා කිව්වා අපි මේක කිව්වා, හැබැයි අපේ ඉන්ටෙලිජන්ස් රිපෝට් එක අයින් කරා. 2019 තාලම් කුඩාවල ඒ සහරාන්ගේ ප්‍රහාරයට කලින් සිදුවෙච්ච ප්‍රහාරය ගැන අපි කිව්වා. ඒ ඉන්ටෙලිජන්ස් රිපෝට් එක වසන් කරා. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ආවන් පස්සේ බංගා තියෙන මම මේ දැන් 2008 මේ ශාන්තන් කියන පුද්ගලයාව මඩකලපුවේ ඝාතනයට ලක් කරපු හුසෙයින් කියන පුද්ගලයාගේ දැන් නම රවේන්ද්‍රන් කුගන්. මෙන්න තියෙනවා එයාගේ ඩෙන්ටි කාඩ් නම්බරය. දැන් එයා හුසෙයින් කියලා හිටපු එක්කෙනා, දැන් අද රවේන්ද්‍රන් කුගන්. මේ රවේන්ද්‍රන් කුගන්ගේ ඩෙන්ටි කාඩ් නම්බරය තියෙනවා. එයා දැනට හුසෙයින් හැටියට ඉන්නවද, රවේන්ද්‍රන් කුගන් හැටියට දැන් එයා මඩකලපුවේ ඉන්නවා. මෙන්න මේ කට්ටිය කැමති වෙලා හිටියා එළියට අවිල්ල තොරතුරු දෙන්න මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් තිබ්බොත්. හැබැයි මේ වෙනකොට ඒගොල්ලන් ඔක්කොම යටපත් කරලා තියෙන්නේ. මේකේ පිල්ලයන්ගේ මර්ඩර් එක, ඒකෙන් ජෝසප් පෙරරාසිංහම 2005 මරපු මර්ඩර් එකට සම්බන්ධ යත් එක ඇරස් කරපු ගජන් මාමා කියන පුද්ගලයා පෞගිය මාසයකට කලින් ඉතාමත්ම එක පාර්ට්ම මැරිලා ගියා. පපු අමාරුවක් හැදලා මැරෙනවා කියලා කියන්නේ. හැබැයි ඒකට පෝස්ට් මෝර්ටම් එකක්වත් කරන්න ඉඩ දෙන්නේ නැතුව එයාගේ බොඩි එක ක්‍රිමේට් කරා. එයාගේ බොඩි එක පිච්චුවා. ඉතින් ඒක නිසා අද මේ 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 මම ජනාධිපතිවරුමාගෙන් ඉල්ලන්නේ මෙන්න මේ මන්ත්‍රීවරයෙක්ව බේරන්න. මෙතුමාට ඡන්ද 50,000යි තියෙන්නේ. ඔබතුමාගේ නමත් කැත කරන්න එපා. මෙතුමාව අර්ථලංගුවට අරගෙන මෙතුමාගෙන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්න කරොත් එහෙම මේ සභාව තුළ අපි දවස් 3ක් කාලනාස්ති ගන්න ඕනේ නැහැ. මේ එක පුද්ගලයෙක් අත්තරංගුවට අරන් ප්‍රශ්න කරොත් එහෙම ඔක්කොම ඇත්ත ගහ ගන්න පුළුවන්. 2005 සිට මේව සම්බන්ධයි. මේ සම්බන්ධතාව ඔක්කොම යන්න පුළුවන්. හැබැයි අද වෙනතුරු මේගොල්ලන් මේ තමන්ගේ ඇත්ත වසන් කරන්න ජනාධිපතිතුමා ජනාධිපතිවරණයක් ගැන බය වෙන්න එපා. මේමයි මේගොල්ලන් ගාව තියෙන ඡන්ද 50,000යි තියෙන්නේ. ඒකත් දියපාර ඡන්ද 50,000 තිබ්බේ, මේක පාර 20,000ට අඩු වෙලා ඇති. ඒක නිසා ඔබතුමාටත් මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයකට කාදිනතුමා ඉල්ලනවා. අවසන් කරනවා. කාදිනතුමා ඉල්ලනවා අපි දිගින් දිගටම ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියලා කිව්වේ මොකද? මෙන්න මේ වගේ තොරතුරු සපයන කණ්ඩායම් බය කරනවා. තොරතුරු සපයන්න දෙන්නේ නැහැ. එතකොට අද වෙනතුරු තොරතුරු දෙන්න ඉන්න කට්ටිය තව තවත් හැංගෙනවා. ඒක නිසා වහාම ජනාධිපතිතුමා මේ අවස්ථාවේදී මේ එක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තොත් මේ 2005 සිට තිබ්බ ඔක්කොම දේවල් පිළිබඳව අපිට සත්‍ය හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ තව විවාදයක් ඉන්න කලින් මේ පිළිබඳව නැවත වාරයක් උද්ඝෝෂණ ඉන්න කලින් ඔබතුමාටත් මේක ඔබතුමා ඇත්ත වසන් කරනවා කියන චෝදනාවෙන් ඔබතුමා බේරෙනවා නම් මෙන්න මේ එක පුද්ගලයෙක් අත්අඩංගුවට අරන් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න කියලා මේ මගේ කතාව වසන් කරනවා. බොහොම ස්තුතියි.